ඇති කළ බන්දුර ජයසේකර සමග අද අපේ ආරාධිතය මෛත්‍රී ගුණරත්න. මෛත්‍රී ගුණරත්න දැන් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර. දැන් මම මෛත්‍රී පළවෙනිම මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ මොහු හිටපු ගුවන් හමුදාවේ නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු කපිතාන්වරයෙක් ලලිත් විජේතුංග. මේක මම හිතන්නේ ඔබට මේ ප්‍රශ්නේ වැදගත් වෙනවා. ඔහු කියනවා ඉංග්‍රීසියෙන් කියලා දැන් මම ඒක පරිවර්තනය කරනවා. ඔහු කියනවා දැන් මේ මහබෙරිතැන්න ෆාම් මේ ගොවිපළට දිගන තුන් පාරක් ඔහු ගියාලු. ඔහු මේ සෝභාධර්මයට ආදරය කරන පුද්ගලයෙක් ලලිත් විජේ. ඊට පස්සේ ඔහුට කනගාටු හිතුණලු එතන වෙන විනාශය. ඉතාම ලස්සන දැන් කඳු වැටි විනාශය. ඒ වගේම ඔහු කියන සීනික් සෙක්ෂන් ඔෆ් දිස් මවුන්ටේනස් රීජන් ඉන් ද වැලි ඔෆ් කැන්ඩි. ඒතොර ඒ කාලේ තිබ්බ ආණ්ඩුව හැදුවලු ගුවන් පතයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හදන්න. ඒ වුණාට ඒක උනේ නැහැලු. ඒ වගේම ඔහු කියනවා ඒ තියෙන දැවැන්ත ගස්, ඒ වගේම තියෙන ලස්සන පරිසරයේ ඉඩම් සේරම ඒවා විනාශ කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ඇයි මේ වගේ මෝඩ ක්‍රියා කරන්නේ කියලා. ඒ වගේම ලලිත් විජේතුංග අහනවා ඉතින් ද වික්ටෝරියා රිසර්ව් ඉස් ඔන් ඉස් බවුන්ඩරි. ඒ මේ සීමාවේ වික්ටෝරියා ජලාශය තියෙනවා. ඒතොර ඒ වගේ මේ මෙතන මේ ගුවන් යාන මහත් මේ මේ මොකද්ද ලෑන් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙන් දැන් මේ වගේ ඇයි මේවා විනාශ කරන්නේ කියලා. ඒ වගේම ඔහු අපිට චෝදනා කරලා තියෙනවා. ගැනත් මාධ්‍ය ගැන මේ මම කිසිම මාධ්‍යකින් මේ ගැන දැන් මේ දැනුවත් කළ නැහැ කියලා. ඉතින් මම හිතුවා ඔබ තමයි හොඳම පුද්ගලයා මේ ගැන උත්තරයක් දෙන්න. නෑ බඳුරා, දැන් මේ ගුවන් පතේ හදන්න ප්‍රධාන හේතුව උනේ විශේෂයෙන්ම නුවරට එන්න යන කාලෙ ගත්තාම පැය 4-5ක් යනවා. ඒ වගේම නුවර සංචාරක පුරවරයක්. ඒ නිසා ගුවන් පතයක් එතනට අවශ්‍ය වෙලා තිබුණා. පහුගිය ආණ්ඩුවෙන් ඒක පටන් ගත්තා. ඒක හොඳ ක්‍රියාවක්. මම දකින්නට සමහරක් වෙලාවට පරිසරය විනාශයක් වෙලා ඇති. ඒක ගැන අපි කනගාටු වෙනවා. මේකෙදි බඳුල මේක හදාගෙන යනකොට ගම්මුන්ගෙන් පොඩි විරෝධතාවයක් ඇවිල්ලා තමයි මේක නැවතුනේ. ඊට පස්සේ මොකක්ද වුනේ, මේක නැවතුනාට පස්සේ කවුරුත් ඒක සක්‍රියව ඉස්සරහට ගෙනියන්න කටයුතු කරේ නැහැ. නමුත් මම මේ අර්ජුන රණතුංග ගරු අමාත්‍යතුමාට කතා කරලා මේ ව්‍යාපෘතිය නැවත පනගස්සලා මේක ගෙනියන්න ඕනේ කියන මතයේ ඉන්නේ. මොකද දැන් වෙලා තියෙන විනාශය වෙලා ඉවරයි. එතකොට ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන දැන් ගන්න එපයි. දැන් ඒක ගස් ටිකක් කපලා ඔක්කොම සෞන්දර්යයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැන් මේක නවත්තලා දාපුවම ඒක කාටත් නැහැ. නමුත් දැන් මම සාකච්ඡා කරගෙන යනවා මේ දවස්වල සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමත් එක්ක. මේක නැවතත් මේ ගුවන් පතය හදලා මේක සංචාරකයන්ට ශ්‍රී ලංකාවට එන්න, මොකද නුවරට වෙන ක්‍රමයක් නැහැ. මොකද හෙලිකොප්ටර්ස් ගණන් වැඩි, පොඩි ප්ලේන්ස් එන්න තියෙනවා නම් ප්‍රධාන නගරවලට, ලංකාවේ ප්‍රධාන නගරවලට මම හිතන හැටියට අපි සංචාරක කර්මාන්තය ගැන දිගින් දිගටම කතා කරනවා, දිගින් දිගටම දියුණු කරන්න ඕනේ කියලා හිතනවා නම් සෑම ප්‍රධාන නගරයකටම ගුවන් පතයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ගුවන් පතය අපි වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේකේ වැඩ ටික ආරම්භ කරන්න යනවා කියන එක තමයි කපිතාන්තුමාට මට කියන්න තියෙන්නේ. යම් කිසි පරිසර හානියක් වෙලා තියෙනවා නම් අපි කනගාටු වෙනවා මේ වැඩේට. නමුත් මගේ කාලය තුල අපි පරිසරය සම්බන්ධයෙන් ඒක වෙනස් කරන්න, ගස්සින් දාන්න, ඒ වගේම ඒ වැඩ කටයුතු කරගෙන යන්න විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා ඒක අපි අනිවාර්යයෙන්ම ඒ ගුවන්පතය සක්‍රීය ගුවන්පතයක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. එනවා නම් ඔය සී ප්ලේන් එක දැන් ඔය මහවැලි ගඟට එතන ලෑන්ඩ් කරනවා. දැන් උනත් වෙනවනේ මම ආයතන නම් කියන්නේ ඒක වෙනවනේ. ඒක හරි. නමුත් දැන් කියමුකෝ එයාර් ෆෝස් එකට එහෙම හදිස්සියෙන් යම් කිසි ප්‍රශ්නයක් වෙලා ගුවන් හමුදාවට යන්න වුණොත් එහෙම ගුවන් හමුදාව සී ප්ලේන් එක භාවිතා කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ භාවිතා කරන්නේ මේ ෆික්ස් වින් එයාක්‍රාෆ්ට් තමයි භාවිතා කරන්නේ. එතකොට මේවා මේ මොන ගුවන් පතේ හැදුවත් බඳුල ඒවා සම්පූර්ණයෙන්ම පරිපාලනය කරන්නේ ගුවන් හමුදාවෙන්. එතකොට ගුවන් හමුදාවේ මේ ප්ලේන් තමයි හැමතිස්සෙම එහාට යන්නේ. ඒ නිසා තමයි ඒ වගේ ගුවන් පතයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් දැන් අද අපේ රටේ තත්ත්වයේ අනුව දැන් කිසිම දැන් ප්‍රමිතියක් නැ ඕන දෙයක් කර ඔබ කිව්ව දැන් විනාශ වෙලා දැන් කරන්න යන මේක කරන්න වෙනවා කියලා. ඉතින් කිසිම කෙනෙක් කිසිම දෙයක් හිතන්නේ නැහනේ. ඔහේ කරනවා. ඊට පස්සේ ඉතින් මේ අපේ රට විනාශ වෙනවානේ මෛත්‍රී. අපේ පරිසරය දැන් මෙහෙ නුවර විතරක් නෙවෙයි හැම තැනම මේක නෙවෙන්නේ. නෑ බඳුල, ඒක හරි. නමුත් දැන් මේවා වෙලා තියෙන දේවල් නේ. දැන් මේවයි පුළුවන් තරමක් ඔය වැරද්ද නිවැරදි කරගන්න එක තමයි අපි මේ අවස්ථාවේදී බලන්න ඕනේ.
අපිට දැන් ඔය වෙච්ච දේ ගැන කතා කර කර බැන බැන ඉන්නවට වඩා ඒක පුළුවන් තරමක් අපි නිවැරදි කරලා ගමන ඉස්සරහට යන එක තමයි මම දකින්නේ. දැන් මදුල එහෙ මධ්‍යම පළාතේ මම හිතන්නේ ඔයිට වඩා විශාල විනාශයක් තියෙනවා පයිනස් වගාව සම්බන්ධයෙන්. දැන් පයිනස් මං හිතන්නේ හෙක්ටයාර් 25,000ක් විතර තියෙනවා කියලා කියනවා මධ්‍යම පළාත තුල. එතකොට දැන් පයිනස් වගාව යට මදුල කිසිම වෙන පැලයක් වැවෙන්නේ නැහැ. කුරුල්ලෙක් සතෙක් එක ඇතුලේ ඉන්නේ නැහැ. ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ සම්පූර්ණ ජල මූලාශ්‍ර මධ්‍යම පළාතේ විනාශ වෙලා තියෙනවා. දහන්තාන් එහෙමයි. දැන් මම එහෙ අඩුකරවර හැටියට ගියාට පස්සේ අපි දැනට පයිනස් වගාව අයින් කරලා දේශීය වන වගාව ආරම්භ කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒක ගරු ජනාධිපතිතුමා නුවරට ඇවිල්ලා ඒක ඒ වැඩ ව්‍යාපෘතිය නුවර නගර සභාවට ඇවිත් දුනු මඩලාව කියන වනරක්ෂිතේ අක්කර 1500ක වනරක්ෂිතයක් තියෙනවා. ඒකේ තියෙනවා පයිනස් වගාව. ඒකෙන් තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. එතකොට දැන් මේවා කරගෙන යනකොට එක එක රාජ්‍ය ආයතන විසින් හැමතිස්සෙම කකුලෙන් අදින එක තමයි වෙන්නේ. දැන් මේ පයිනස් වගාව බඳුලා ආරම්භ කරලා මේකේ ආයුෂ කාලය තිබුණේ අවුරුදු 20කින් මේක ඉවත් කරන්න. නමුත් ඒව ඉවත් කරේ නැහැ. දැන් සමහරක් ගස්වල අවුරුදු 30යි, සමහරක් ගස්වල 35යි 40යි. එතකොට 40 වුණාට පස්සේ පයිනස් ගහ කපන්න බෑ. කපලා වැඩකුත් නැහැ. ඉතින් ඒ වගේ කිසිම තේරුමක් නැති වැඩක් කරගෙන යනවා. අනිත් එක ඒ කාලේ මේ පයිනස් දැම්මේ විශාල පාංශු කාන්දනයක් සිද්ධ වෙච්ච නිසා. ඒක නවත්තන තමයි පයිනස් දැම්මේ. එතකොට තිබිච්ච ප්‍රශ්නේ පාංශු කාන්දනය. නමුත් අද මොකක්ද වෙලා තියෙන දැන් ඒ පාංශු කාන්දනය බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. නමුත් ඒ පයිනස් ගෙනාපු එකෙන් වෙලා තියෙන්නේ ජල මූලාශ්‍ර සියල්ලම හිඳීගෙන යනවා. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මධ්‍යම පළාතේ ඒ පළාත්වල ගම්මුන්ට වතුර නැහැ. ගංගාවලට ඔක්කොම ලංකාවේ මුළු හැම ප්‍රදේශයකටම වතුර සපයන්නේ මධ්‍යම පළාතේ. නමුත් මධ්‍යම පළාතේ වැසියන්ට වතුර නැති ප්‍රශ්නේ තමයි දැන් ලොකුවටම තියෙන්නේ. එතකොට අපි මම විශ්වාස කරනවා දැන් ඒ මධ්‍යම පළාතේ තවත් ප්‍රශ්නයක් තමයි මේ වනසතුන්ගේ ප්‍රශ්නේ. විශේෂයෙන්ම වඳුරෝ ඌරෝ ඉත්තෑවෝ ඒ සත්තු ඇවිල්ලා දැන් මේ ගම්මානවලට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වගා විනාශ කරනවා. දිවියොත් ඉන්නවා සමහර. දිවියොත් සමහරක් තැන්වල ඉන්නවා. ඒ වගා විනාශය ගත්තාම 130ක් ඔබතුමා කිව්වට විශ්වාස කරන එකක් නැහැ. 130ක් ගොවියාගේ නිෂ්පාදන වලින් වඳුර විනාශක වනසත්තුන් විසින් විනාශ කරගෙන යනවා. එතකොට එහෙම වෙනකොට ඇත්තටම ගොවිතැන කරන්න ඉතාමත්ම අමාරු තත්වයකට ඒ ගොවි මහතුරු පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් මේ වනවගාව නැවත දේශීය ගස්වලින් ස්ථාපිත කිරීමෙන් වෙන්නේ මොකද්ද? එතකොට ඔය සත්තුන්ට ඇතුලේ කැලේ ඇතුලේ කෑම කන්න අවස්ථාව ලැබෙනවා. කැලේ කෑම නැතිකොට මොකද්ද වෙන්නේ? මේ සත්තු ටික කොහොම නගරෙට එනවා. ඉතින් මේවා මේ කාලෙදී අපි ඉස්කෝලේ යන කාලේ අපි පන්ති වලට පවා ආව වඳුරු දි ඒක අපි ඒක එන ප්‍රශ්නයක් තිබුණේ උඩවත්ත කැලේ. නමුත් මේක උඩවත්ත කැලේ විතරක් නෙමෙයි දැන් මුළු පළාතෙම නුවර දිස්ත්‍රික්කෙම අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ රිලවුන්ගෙන් තියෙන මේ හානිය. රිලව් ඇවිලා මේ වගාවලට හානි කරනවා. ඉතින් ඒ කියන්නේ අපිට අපි කරලා තියෙන මනුෂ්‍යයා විසින් කරලා තියෙන වෙනස්කම් නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. දැන් අලි ගත්තත් අපි සම්පූර්ණයෙන් ඒ කැලෑ එලි කරනවා. එතකොට අලින්ට යන්න තැනක් නැහැ. අලින් ගම්මැතුලට එනවා. එතකොට වෙඩි තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේවෙන් ඇත්තටම දීර්ඝකාලීනව විසඳුම් නම් නැවතත් අපි දේශීය වනවගාව වගේ එකට ගිහිලා ඔය කොස් වගේ පැල දාන්න ඕනේ, දෙල් වගේ පැල ඔය කැලෑවල පැල කරන්න ඕනේ. එහෙම පැල කරොත් එහෙම මං හිතන්නේ අපිට ජල සම්පතත් ආරක්ෂා කරගන්න පුළුවන්, වන සම්පතත් එක්ක ගැටුමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය තමයි. ලස්සන මහනුවර ලස්සන තියාගන්න පුළුවන්ද? පුළුවන්. අපි දැනට මේ වැඩ විශාල වැඩසටහනක් කරගෙන යනවා ක්ලීන් සිටි, ග්‍රීන් සිටි හැටියට. ඒ වගේම මහනුවර සහ සිසු ප්‍රදේශවල පෝස්ටර් ගහන එක මහනුවර තුල නම් දැන් පෝස්ටර් වැදෙන්නෙම නැහැ. අපි බෝඩ්ස් දාලා තිනවා. ඒක නගර සභාවත් එකට, නගරාධිපතිතුමත් එකට විශාල සහයෝගයක් දෙනවා. එතකොට ඒ ක්ලීන් සිටි, ග්‍රීන් සිටි ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන යනවා. ඒ වගේම බඳුල අපි සුරපුරයක් හදන පරපුරක් කියලා ඉස්කෝලවල ළමයින්ට පවා අපි මේ ගස් වගා කරන එක, මල් වගා කරන එක ඉස්කෝලේ ලස්සන තියාගන්න කියන වැඩසටහන අපි දැන් ආරම්භ කළා. මං හිතන්නේ මේ මාසේ අන්තිමට පාසල් 6ක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල් 6ක් අපි නුවර තුල හදලා අනෙකුත් පාසල් වල ගුරුවරු මේකට ගෙනගෙනලා මේක පෙන්නලා හැම පාසලක මධ්‍යම පළාතේ පාසල් 1519ක් තියෙනවා. හැම පාසලකම වගේ
මේ වගේ ක්ලීන් සිටි ග්‍රීන් සිටි ප්‍රෝග්‍රෑම් එක ඒ වගේම දරුවන්ට මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන්න ගස් වවන්න මල් වවන්න ඒ අවස්ථාව අපි ඒ දරුවන්ට ඇති කරලා දෙන්න තමයි කටයුතු කරන්නේ. දැන් මට මතකයි ඔබ දන්නවා ඇති දැන් ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ හැදුනේ උඩවත්ත කැලේ. ජෝන් ඩිරෙක් බෝ ඩිරෙක් ඇවිල්ලා ඒක කරා. ඒ වගේම අර හැරිසන් ෆෝඩ් ඇවිල්ලා මට ඒ තැන හරියට මතක නැහැ. නමුත් නුවර තමයි මොකද්ද මේ ඉන්ඩියානා ජෝන්ස් කෙරුවේ. ඒ වගේ තැන් ආරක්ෂා කරන වෙන රටවල නම් මේවෙන් ආදායමක් උපයනවා. මේවා පෙන්නල මෙතන තමයි මේ චිත්‍රපට කෙරුවේ. දැන් චන්ද්‍රන් රත්න මහත්මයා තමයි මේ චිත්‍රපට දෙකම සම්බන්ධ වුණේ. ඔව්. ඒ ගැන මොන හරි කරනවද? නෑ එහෙමත් අපි හදන්නේ බඳුල දැනට මම කරන්න හදන්නේ මේ කැලෑ ගිහිල්ලා නරඹන්න දරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට මේවා ගිහිල්ලා නරඹන්න අවස්ථාව අපි විශේෂයෙන්ම දුනු මඩලාව සහ මේ හන්තාන කඳු වැටියට යන්න මේ මේ කියන්නේ ට්‍රැක් එකක් මේ වෝකින් ට්‍රැක් එකක් අපි දාන්න දැන් මේ දවස්වල මම කතා කරගෙන ගිහිල්ලා තිනවා. ඒක අපි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම දැන් ඔය මධ්‍යම පළාතේ ගත්තාම වඳුර ලස්සන කඳු මුදුන් තියෙනවා මධ්‍යම පළාත තුල හැමතැනකම වගේ. එතකොට සංචාරක කර්මාන්තය දිනු කිරීම සඳහා අපි සෑම ප්‍රාදේශීය ලේකම් පොට්ටාසියකම සංචාරක මධ්‍ය ස්ථාන හතරක් පහක් තෝරගෙන ඒවා අපි ජනතාවට පෙන්නලා ඒවා ප්‍රචලිත කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. දැන් අපි මිනිපෙන් පටන් අරගෙන මිනිපේ ඉඳලා හැම ඒ කියන්නේ ප්‍රාදේශ සභාවට ඇතුල් වෙන තැන මා අපි බෝඩ් එකක් විශාල බෝඩ් එකක් ගහනවා. ඒ බෝඩ් එකේ ඒ ප්‍රචලිත කරන්න හදන සංචාරක ස්ථාන අපි ඒකේ පෙන්නුම් කරලා පොඩි සටහනකුත් ඒකේ දාලා තිනවා. එතකොට අපි විශ්වාස කරනවා කවුරු හරි කෙනෙක් දැන් මිනිපෙන් මයියංගන පැත්තේ මිනිපට ඇතුල් වෙනවා නම් එතකොට ඒගොල්ලන්ට මේක දිහා බැලුවාම ඒගොල්ලෝ දන්නවා රයිට් මේ පළාතේ මොකද්ද අපි බලන්න ඕනේ කියන එක ඒගොල්ලන්ට යම්කිසි සටහනක් ඔළුවට යනවා. එතකොට දැන් එතනින් ගියාම දාට වංගුව. දැන් දාට වංගුවත් බඳුල ඉතාමත්ම ලස්සන දර්ශනයක් ඒක. ඒ සම්පූර්ණ නිම්නය උඩට ගිහිලා බලන්න පුළුවන්. ඒක මේ දේශගුණ කලාප හතරක් පහක් පළාත් හතරක් පහක් එතන මුණ ගැහෙනවා. සමහරක් වෙලාවට දිරාන්දර කෝට්ට පැත්තට වහිනකොට මේ නූර පැත්තට පායනවා. ඉතින් ඒක ඉතාමත්ම ලස්සන දර්ශනයක්. ඉතින් ඒ වගේ අපි සංචාරක ප්‍රවර්ධනය කරන්න හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ස්ථාන හතරක් පහක් තෝරගෙන ඒ ස්ථාන හතර පහ සමරක් වෙලා දියෙල්ලක් වෙන්න පුළුවන් කඳු මුදුනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාමා සීතා මේ ඒ වැඩපිළිවෙලේ රාමා හෝ සීතා ආපු තැනක් වෙන්න පුළුවන්. මේ මොකද මේවා ලොකු වටිනාකමක් තියෙන දේවල්. අපි මේවා මේ පාවිච්චි නොකරට දැන් ওই රාමා සීතා ගමන ලංකාවේ ඒ ගමන අපිට මේ ඒක ඉස්සරහට අරගෙන ඒක අපිට ප්‍රචලිත කරන්න පුළුවන් නම් ඉන්දියාවෙන් විශාල පිරිසක් මෙහාට ගෙන්නන්න පුළුවන් වාර්ෂිකව. ඒක ගැන නිතරම කතා වෙනවා. නමුත් ඒක දේවල් වෙලා නැහැ. ගානක් තියෙන්නේ මේක. ඒකේ දැනට අපි කතාව හදලා තියෙන්නේ බඳුල. නමුත් පළාත් සභාවට අපිට ඔය කියන තරම් ඔය සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ලොකු මුදලක් නැහැ. මම ජෝන අමරතුංග ඇමතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා ඉතාමත්ම ධනාත්මකව කිව්වා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ප්‍රොපෝසල් එකක් අරගෙන අපිට මුදල් දෙන්නම් කියලා. මම විශ්වාස කරනවා එතුමා සාමාන්‍යයෙන් එහෙම කිව්වොතින් නොදී ඉන්න එකක් නැහැ. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ප්‍රේක්ෂකයගේ. මම දන්නේ මේක සත්‍යතාවයේ කියනවා. දැන් මාලිගාව අසල තියෙනවලු මස් කඩ මාළු කඩ. දැන් විදේශ සංචාරකයේ මම දන්නේ මේක සත්‍යතාවයේ. මම නම් දැකලා නැහැ. නමුත් ඒ හරි ඒ පැත්තට එනකොට මේ සංචාරකයෝ මාලිගාවත් මේ මොකද රූගත කරලා ඒ පැත්තත් රූගත කරනවලු. ඒක ගැන මම සත්‍යතාවය දන්නේ නැහැ. නමුත් මේ ප්‍රේක්ෂකයගෙන් ප්‍රශ්නයක්. මම දන්න තරමින් ඒ ළඟපාතක මස් කඩ මාළු කඩ නැහැ. නෑ මම දන්න තරමිනුත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? කිලෝමීටරයක් ඇතුළත දෙදී. ඒක නවත්තන්න බැහැ නේ. ඔව් ඉතින් ඒක නම් ඒක මේ නගරයක් කිලෝමීටරයක් කියන්නේ මාලිගාවේ ඉඳලා ඒ කියන්නේ මේ ගුවන් කිලෝමීටරයක් කියන්නේ සමහරක් වෙලාවට ඒක යන්න පුළුවන් මේ ගැටමෙට වෙනකන්. කියන්නේ ගුවන් කිලෝමීටරයක්. ඉතින් ඒක නෑ මමත් දැකලා නෑ මේවා. එහෙම අපි දන්න තරමින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම ඒව නවත්තන්න බෑ. එතකොට දැන් මාලිගාව තියෙද්දීනේ බන්දුලා මාකට් එක හැදුවේ. එතකොට මේ මාකට් එකේ සියලුම දේවල් මාකට් එක තියෙන්න ඕනේ. එතකොට ඒක මාලිගාවේ ඉඳලා මාකට් එකට මං හිතන්නේ මීටර 500ක්වත් තියෙනවා කියන එක. 500 600ක් විතර. එහෙම නැති ඉතින් අර දැන් මට සමාවෙන්න මං එක තරහ වෙයි. ඉතින් එහෙම නැති මාළු මස් ගන්න එක නවත්තන්න කිව්වොත් ඒ වගේ මෝඩ ප්‍රශ්න නෑ. එහෙම නෑ. එහෙම ඉතින් අපිට සාධාරණව අපි වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක බුදුහාමුදුරු කියලාත් නෑ. මේවා කන්න එපා කියන එක කියලාත් නෑ.
උන්වහන්සේ කියලා තියෙන මේක මේක වැලක වැලකේ සිටිනවා නම් හොඳයි කියන එක. ඉතින් එහෙම මේ එහෙම දැඩි නීති බුද්ධාගමේ දාලත් නැහැ. හරි දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. අහනවා මෛත්‍රී ගුණරත්න ඔහුගේ මේ ඔබ නීතිඥවරෙක්නේ. ජනාධිපති නීතිඥවරෙක්. දැන් එතකොට ඔබ මේ මුස්ලිම් අන්තවාදී සංවිධානය වෙනුවෙන් පෙනී හිටියද නඩුවලට ඔබ මාණ්ඩුකාරයා අන්ධකාර පත්වීම ලැබෙන්න පෙර පළවෙනි ප්‍රශ්නය ගන්නදී ඒ වගේ දැන් ඔබට පුළුවන්ද මේ වගේ පෙනී හිටින්න මේ අන්ධකාර රැකියාව කරන ගමන් තනතුර හොබවන ගමන් කියලා ප්‍රශ්නයක් අහනවා නෑ එකක් තමයි මම තනතුර හොබවනකොට තනතුර පත් කරාට පස්සේ අද වෙනකන් උසාවියේ එක පෙනී හිඳලා නැහැ අනිත් එක තමයි මේ අන්තවාදී සංවිධානයේ මම SLTJ කියන ශ්‍රී ලංකා තෞෆික් ජමාත් කියන සංවිධානයේ අබ්දුල් රසික් කියන පුද්ගලයා වෙනුවෙන් තමයි මම පෙනේ හිඳලා තියෙන්නේ. එතුමා අද වෙනකන් අත්අඩංගුවට අරගෙනත් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ. එතකොට කවුරුත් මේ රටේ මේගොල්ලොන් අන්තවාදී හෝ එහෙම නැත්නම් මේ විදිහේ විනාශයක් කරයි කියන එක දැන් අවුරුදු දෙක තුනකට කලින් කාටත් ඒක තීරණය කරගන්නත් හැකියාවක් තිබුණේ නැහැ. එතකොට නීතිය නීතිඥ වෘත්තිය හැටියට අපිට කිසිම කෙනෙකුට පෙනී හිටින්න බැහැ කියලා තහනමකුත් නැහැ. එතකොට මේකයි දැන් මම අබ්දුල් රසික් මහත්මයා වෙනුවෙන් පෙනී හිටියා. එතකොට කරුණු ගරු අධිකරණයට ඉදිරිපත් කරා. එතකොට ඒ වගේ දේවල් වලදී මම දකින්නේ මේකයි මුස්ලිම් කෙනෙකුට සිංහල නීතිඥවරයෙක් කෙරෙහි යම්කිසි විශ්වාසයක් තබන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ ඒක අපේ ජාතීන් අතර යම්කිසි සංහිඳියාවක් සහ ජාතීන් අතර තියෙන සුහදතාවය ගොඩනැගීමට ඒක හේතුවක් වෙනවා. එතකොට කෙසේ වෙතත් ඒ පුද්ගලයා අද වෙනකන් ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට යා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නම් මේ වෙනකොට අත්අඩංගුවට විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එහෙම මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන නැහැ. ඒකෙන් මම විශ්වාස කරනවා මෙයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. කෙසේ වෙතත් ත්‍රස්තවාදියෙක් වුණත් අවුරුදු 3කට කලින් මං හිතන්නේ ආණ්ඩුවත් දැනගටි හිටියා මේගොල්ලෝ ත්‍රස්තවාදීන් කෙනෙක්. ඒක දැන් ඔබ ඕක කියනකොට ඉතින් අද අපේ රටේ නීතියක් තියෙනවා. දැන් ලොකු අය ලොකු කියා ගන්න අයට ඒක නීතියකුයි පොඩි අයට ඒක නීතියකුයි. ඒක නේද ජනතාව කලකිරීමට පත්වලද ඔබ දන්නවා කාඩිනල්වරයා මේ ගැන සෑහීමට පත්වලා නැහැ. දැන් බිෂප්වරු ඒ කියන්නේ සමහර මේ කියන්නේ මහාම්දුරවරු මේවා සෑහීමට පත්වලා දැන් හැම වෙලෙම මේකෙන් දුක් විඳලා තියෙන සාමාන්‍ය ජනතාවනේ. උන්ට අද මේ සේරම පාර්ලිමේන්තු කාර්ය සභාවයි ජනාධිපතිවරයාගේ කමිටු මේ සේරමද විහිළුවක් වෙලා. ඉතින් ඊට පස්සේ අර ගිහිල්ලා ලොකු ලොකු අයට හිනා වෙලා සාක්කිකාරෝ සේරම හිනා වෙලා ඉන්නවා. මොකද්ද මේ தத்துவය? නැවතුලා මම හිතන හැටියට 2015 පස්සේ නීතියේ යම්කිසි ස්වාධීනත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමා බැලුවොතින් එහෙම ජනාධිපතිතුමා අගමැතිතුමා අයින් කරන්න ගත්ත තීන්දුව, පාර්ලිමේන්තුව විසුරුවරින්න ගත්ත තීන්දුව මේවා සියල්ලම අධිකරණය විසින් නැවත එක නිවැරදි කරා. එතකොට යම්කිසි ස්වාධීනත්වයක් ඇවිල්ලා තියෙනවා. මේකයි අර වල්වැදිල්ලා ගිය සමාජයක් එහෙම නැත්නම් වල්වැදිලා ගිය වැඩපිළිවෙලක් පද්ධතියක් එකපාරටම එක ස්විච් එකක් දානවා වගේ මේක එකපාරටම හරිගස්සන්න අමාරුයි. නමුත් මම හිතන්නේ දැන් සුප්‍රීම උසාවියෙන් බොහෝ අවස්ථාවලදී ඉතාමත්ම නිර්භයව තීන්දුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක දිගින් දිගටම මෙහෙම ක්‍රියාත්මක වෙලා ගියොතින් එහෙම තව අවුරුදු කිහිපයක් යනකොට මේ தත්ත්වය තව හොඳ අත්යට හැරෙයි කියන එක විශ්වාසය මංගේ තියෙනවා. අනිත් එක තමයි දැන් තාමත් මට මේ තේරුම් ගන්න බැරි එක දෙයක් තමයි මේ නීතියේ නඩුවහනේ ප්‍රමාදය. සමහරක් වෙලාවට දිසා දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ඇහෙන්නේ අවුරුද්දකට එක සැරයක්. එහෙම නැත්නම් දෙකක්. එතකොට ඒ වගේ ගියාම බන්දුල සමහරක් වෙලාවට නඩුවලට අවුරුදු 25ක් 30ක් 40ක් යනවා නඩුවක් කාලා ඉවර කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ සම්බන්ධයෙන් මොකක් හරි සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද නැත්තම් ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක් වෙනවා මේ නීතියේ තියෙන ප්‍රමාදය නිසා. මේ ප්‍රමාදයට ඉක්මනට මොකක් හරි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. දර ප්‍රේක්ෂකයා තව ප්‍රශ්නයක් නැගෙන ඔහු කියනවා මේ අබ්දුල් රසික් කියන තැනත්තා කටුවා පිටියේ මරාගෙන මැරෙන මේ බෝම්බකරු සමග මේ වැඩ කරලා තියෙනවා කියලා. එතකොට ඒක මේ මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කාර්යක සභාව ඉදිරියේ මේක ලියුණා කියලා. ඉතින් හරි. එතකොට එහෙම මේ චෝදනා තියෙනවා නම් එතකොට මේ චෝදනා සියල්ලම විමර්ශනය කරන්න අද ත්‍රස්ත විමර්ශනය එකකේ දාලා තියෙනවා.
එතකොට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාලා තියෙනවා. එතකොට මේ මේ දෙපාර්තමේන්තු සියල්ලටම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට අපිට තෝර බේරගෙන දැන් කවුරු හරි එක්කෙනෙක් හිට ආවොතින් එහෙම මට මම නීතිඥවරයෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මගෙන් කවුරු හරි මුස්ලිම් එක්කෙනෙක් ආවොතින් එහෙම මං මේ සේවාදායකයෙක් හැටියට මං ඒ පුද්ගලයාගෙන් මේ පොලිස් වර්තාවක් ගේන්න කියලාද මෙතුමන්ලා මට කියන්නේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඉතින් රජයක් තියෙන්නේ, බුද්ධිංශයක් තියෙන්නේ මේ මේ කට්ටිය කවුරු කවුද කියන එක අඳුරගෙන ඊට කලින් ඒගොල්ලන්ට ඒ යම්කිසි ක්‍රියාපටිපාටියක් ගන්න. එතකොට දැන් හෙට හෙට සමරක් වෙලාවට තව අවුරුදු පහකින් සිංහල මොකක් හරි ත්‍රස්තවාදී සංවිධානයක් එන්න පුළුවන්. එතකොට අද මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී හිටනවා. පෙනී හිටලා තව අවුරුදු පහකින් පස්සේ කවුරු හරි කියයි අන්න මෙයා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටලා. ඒක ඒක සාධාරණ චෝදනාවක් නෙමෙයි නේ වන්දුල. ඒක මට අද දැන් මට තව විනාඩි 6ක කාලයක් තියෙන මට මේ නුවර ප්‍රශ්න ගැන තමයි ඇහැර කතා කරන්න නමුත් අපි මේ ප්‍රේක්ෂක ප්‍රශ්න වලට ඉඩ දෙන්න ඕන. මේ අපි දකිනවනේ මේ දවස්වල පෝස්ටර් දැන්වීම ඉන්න හිතෙන රටක් කියලා. ඉතින් ඔකට ජනතාව ගැන ඉන්න නම් හිතෙන්නේ නැහැ. මොකද එකපාරට දැන් කියන්නේ කියලා. නමුත් මේක මේ දේශපාලුවන්ට ඒ මිනිස්සුන්ට පුළුවන් ඇති මේ ඉන්න හිතෙන රටක්. නමුත් මේ නගර සැලැස්ම කිසිම තැනක නගර සැලැස්මක් නැහැනේ. ගෙවල් අස්ස ගිහිල්ලා කඩ ගහනවා. කඩ අස්ස ගිහිල්ලා ගෙවල් ගහනවා. අද ඔප්ප දන්නවා මම හිතර ඔබට මේක තියෙ කොළඹ නේ ගොඩක් තැන්වල ගෙවල් වලට මිනිස්සුන්ට ඇතුල් වෙන්න බෑ. ඒ වගේ කිසි සැලැස්ම ඊට පස්සේ මේ මෙගා පොලිස් කියලා එකක් කියනවා. නමුත් කිසිම දෙයක් වෙලා නැහැ නේ. කටින් විතරයි බදල කොල හිටවන්නේ. මොකද්ද ඒක? මොකද නුවරත් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න මේකේ මේකේ ප්‍රධාන මේකට ප්‍රධාන හේතුව තමයි යම් කිසි නගර සැලැස්මක් එහෙම නැත්නම් ගෙයක් හදාගන්න යනකොට ඒ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවකින් අනුමැතිය ගන්න ඕනේ. එතකොට මේ අනුමැතිය ගන්න ගියාම මේවයි තමයි අක්‍රමිකතා සිද්ධ වෙන්නේ. සල්ලි වීදම් කරනවා නම් බන්දුල අද ඕන දෙයක් කරන්න පුළුවන්. සල්ලි වීදම් කරනවා නම් ගන්න බැරි පර්මිට් එකක් ගන්න පුළුවන්. මේක මේක සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි මේක මටත් වෙලා තියෙනවා. මේක මටත් වෙලා තියෙනවා. මොකද යම්කිසි සංවර්ධන වල කටයුත්තක් කරන්න යනවා නම් පර්මිට් එකක් ගත්තත් පර්මිට් එකක් ගත්තත් ඒ ආයතනය විසින් ඒගොල්ලන්ට හරියට සල්ලි දුන්නේ නැත්තම් එහෙම නැත්තම් මේක ඒ සල්ලි දීලා ගත්ත ක්‍රමයකින් බැහැරව ගත්තොතින් එහෙම දිගින් දිකටම කරදර කරනවා. දිගින් දිගටම කරදර කරනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ ඒ ඒ ආයතනවල නිලධාරීන්ගේ තියෙන වංචාවත් එක්ක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නුවර ගත්තත් හුඟක් අවස්ථාවලදී ඕනම නගර සභාවක් ගන්න මේ ඔය ඔය හැම ගියක් ගානේ ගිහිල්ලා බැලුවොතින් එහෙම ඔය නගර සභාවල තියෙන සැලැස්මවල වලට අනුව නෙමෙයි මේව අනුමත කරලා තියෙන්නේ. හැම දෙයකම මොකක් හරි වැරද්දක් තියෙනවා. ඉතින් මේව සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහණයක් හෝ කරන්න ඕනේ මේවා කොහොමද දුන්නේ කියලා. ඒ නිලධාරීන්ට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕනේ. නීතිමය කටයුතු කරලා ඒගොල්ලෝගේ එක්ක ප්‍රජායිතිය නැති කරන තත්ත්වයට මේක ගෙනියන්න ඕනේ. නැත්තම් කවදක්වත් මේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. මේක දිගින් දිගටම යනවා. මේක දිගින් දිගටම යනවා. දැන් ඔබට වෙනසක් කරන්න බෑ දාන්දුකාර කර හැටියට. නෑ මේමයි වෙනසක් කරන්න. ඒ කියන්නේ මට දැන් නගර සභාව ගත්තාම නගර සභාවට මගේ තියෙන බලය මට අයින් කරන්න බෑ. නගර සභාවට බලය තියෙන බලය ඒගොල්ලන්ට පාවිච්චි කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. එතකොට මට නගර සභාවට ගිහිල්ලා ඇඟිලි ගහන්න බෑ. මේ 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 ඒකේ බලය සීමා කරන විදිහ ඇඟිලි ගැසීමක් කරන්න බෑ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේක හුඟක් දුරට වෙන්නේ බඳුල මේ මේ ආයතනවල නිලධාරීන් ඒ තුටුපඳුරු වලට තමයි මේ වගේ තීන්දුව తీරන අරගෙන මේ වගේ නිත්‍යානුකූල නොවන වැඩ කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙන මොන ඔය වගේ මේ ආණ්ඩුකාරවරයාටත් මේක කරන්න වෙන වැඩක් නැහැ. මේ තව ප්‍රශ්නයක් තියෙනවා මෛත්‍රී. මේ අහනවා මේ දිල්ෂාන් පෙරේර මහත්මයා නදීෂ දිල්ෂාන් පෙරේර නුවර අධිවේගයේයි ගල්ගෙදර පමණක් නුවර ජනතාවට ඒට පීසීනෙම කිලෝමීටර 40ක් පමණ යා යුතුයි. ඇයි මේ අසාධාරණය? නෑ අධිවේගී මාර්ගය නුවරටම එනවයි කියන එක තමයි තියෙන්නේ. මං හිතන්නේ මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අඩුම ගානේ අධිවේගී මාර්ගය කුරුණෑගලට හරි මේ අවුරුද්දේ අන්තිමට යන්න පුළුවන් නම් කුරුණෑගල ඉඳලා නුවරට යන්න යන්නේ විනාඩි 20ක් 30ක් විතර වගේ වෙලාවක්. එතකොට ඒකත් ලොකු දෙයක්. මොකද මේ 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 කුරුණෑගල ඉඳලා නුවරට තියෙන පාර ඒක පොඩ්ඩක් පළල් කරලා ඒක හැදුවොතින් එහෙම ඒක තවත් මේව කරගන්න පුළුවන්. මොකද කුරුණෑගල ඉඳලා නුවරට යන්න තියෙන දුර ප්‍රමාණය සහ වියදම ඉතාමත්ම අධිකයි. ඉතාමත්ම අධිකයි. නුවරටම මේක හදන්න ඕනේ. මොකද නැත්තම් මේක තව අවුරුදු 10කින් හදන්න ගියොතින් එහෙම මීට වඩා 10 ගුණයක් 15 ගුණයක් මුදලක් යයි. නමුත් මේ වෙනකොට මම දන්න තරමින් මේ අවුරුද්දේ අන්තිම වගේ මේ කුරුණෑගලට අධිවේගී මාර්ගය යනවා. කුරුණෑගල ඉඳලා නුවරට යන්න යන්න විනාඩි 20යි. කෙසේ වෙතත් නුවර තියෙන වාහන තදබදය අවම කරගත්තොතින් හොඳයි. මොකද අධිවේගී මාර්ගය නුවරට ආවට පස්සේ අධිවේගී මාර්ගය එනවත් එක්කම නුවර තියෙන වාහන තදබදය තව තවත්
දහගුණයකින් වැඩි වෙන්න පුළුවන්. එතකොට නුවර ජනතාවත් පොඩ්ඩක් කලපරා කරන්න ඕනේ. මේ 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 නුවර තියෙන වාහන තදබදයට යම්කිසි විසඳුමක්. ඒකට මම විසඳුමක් ගෙනාවා. ඒකට ගෙනාපුවාම සුළු පිරිසක්. සුළු පිරිසක් ඒකට විරුද්ධ වෙලා තියෙනවා. විරුද්ධ වෙලා ඒ කියන්නේ පදනමක් රහිතව විරුද්ධ වෙන්නේ. නුවර සමරකරට බඳුල යමක් කරන්න ගියාම පොඩ්ඩක් අමාරුයි හැම දෙයකටම විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. හැම දෙයකටම ඒක හැම ඒක අපේ පුරුද්දක්. රටේ හැමතැනම ඔක තියෙනවා නුවර හැබැයි පොඩ්ඩක් ඒක වැඩි. ඒගොල්ලෝ කැමති නැහැ මේ චේන්ජ් කියන එකට කැමති නැහැ. වෙනස කියන එකට කැමති නැහැ. ඒගොල්ලෝ ඒක හැමතිස්සම ඒකට විරුද්ධ වෙනවා. නමුත් ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. දැන් දැන් ඒ ඒ වාහන තදබදය නිසා මම පොලිසියට කියලා තිනවා හදිස්සියෙන් රටේ මේ මොකක් හරි ත්‍රස්ත ක්‍රියාවක් වුණොත් එහෙම පාසල් වල යම්කිසි ප්‍රශ්නයක් වුණොත් එහෙම නුවර නගර ඇතුළට යන්න බෑ. මොකද සම්පූර්ණයෙන්ම තද බ්ලොක් වෙලා තියෙන්නේ. තදබදය මේ මේ නගරේ මේ මේ වාහන වලින් තෙරපිලා තියෙන්නේ. නිසා මම පොලිසියට කියලා තිනවා දැන් කරුණාකරලා මේ තෙරපීම අයින්කරන ඔබතුමාලවත් මේ මේ යම්කිසි වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා මම මේ IGP මේ පොලිස්පතිතුමාගෙන් උත් ඉල්ලීමක් කරලා තියෙනවා. වැඩ බලන පොලිස් වැඩ බලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමාට මේ 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 සම්බන්ධයෙන් කරන්න කියලා. මොකද ඇම්බියුලන්ස් එකක් යන ක්‍රමයක් නැහැ. ෆයර් බ්‍රිගේඩ් එකක්වත් යන ක්‍රමයක් නැහැ මේ වාහන තදබදය නිසා. ඒ නිසා මේක මම හිතන හැටියට මේක වන් වේ ට්‍රැෆික් ෆ්ලෝ එකකට ගියොත් එහෙම මීට වඩා අපිට නුවර තුල යම්කිසි මේ මේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ විසඳන්න අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මෛත්‍රී ගුණරත්න ඔබට බොහොම ස්තුතියි අපේ සම්මන්ත්‍රණය ගැන හෙට ගැන මතක් කිරීමක් කරන්න ඕනේ. හෙට අපි සමග සම්බන්ධ වෙන්නේ ඩියු ගුණසේකර මහත්මයා. ඔහුගේ දේශපාලන ජීවිතයට මේ අවුරුදු 60ක් පිරීලා තියෙනවා. ඒ වගේම අපි ඔහු වගේ දේශපාලඥයෝ මම හිතන්නේ ආයේ අපේ රටේ බිහි වෙන්නේ නැහැ. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා